SLT-Mobitel Fiber. Deshe Fiber Balavega. SLT-Mobitel Fiber. Deshe Fiber Balavega. පිටතින්නන විෂ බීජ සියල්ල සෝදා හරින්නට හඳුන්වා දෙන කොහොඹ සාරය සහිත නව රින් ඇන්ටිජර්ම් අද 2021 සැප්තැම්බර් 23 බ්‍රහස්පතින්දා සිරස්තල ප්‍රචණ්ඩ ක්‍රියා යලි ශ්‍රී ලංකාව තුල සිදු නොවීමට රජයේ කැපවීමෙන් වැඩ කරනවා ජනපති එක්සල් ජාතින්ගේ රාජ්‍ය නායක සමුළුවේදී කියයි යුග ධන විගිවිසුමට ආණ්ඩුවේ සුළු පක්ෂවලින් විරෝධය අද අගමැති සමග සාකච්ඡාවක් සෞන්දර්ය විෂයන් නැතිව 2020 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ राजगिरी मत्कुडुजावार में विमर्शन कोलम अपराध कोट्टा सेट වයිසෞරජ් 12 ඉහළ දරුවන්ට එන්නත් කරණය හෙට ආරඹේ. Glow and Handsome. ඒ යටි මල්ටිවිටමින් සහ UV ෆිල්ටර්ස් දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. From Other Therana. This is Other Therana. Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රියේ 10 පුවත් ප්‍රකාශය සමගින් 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරුණා කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වීම හේතුවෙන් මෙවර ප්‍රතිඵල නිකුත් කෙරුණේ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල නොමැතිවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ www.dorits.lk වෙබ් අඩවියෙන් සහ adadherana.lk වෙබ් අඩවියෙන් ඔබට ප්‍රතිඵල දැනගත හැකි විශේෂිත චක්‍රලයක ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරනු ඇත. ප්‍රතිඵල සම්බන්ධයෙන් ජම් විමසීමක් අවශ්‍ය නම් 1911 ෂණික දුරකථන අංකය අමතන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා. පාස්කෝ ප්‍රහාරයේදී අන්තවාදී ආගමික ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද විනාශය මෙන්ම වසර 30ක් පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදයේ වැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා නැවත මෙරට තුල සිදුවීමට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින්. එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවේ දෙවන දිනේ වන ඊයේ දිනේදී මෙරට වේලාවෙන් රාත්‍රි 9:40 පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය පැවැත්වුවා. Mr. President, Secretary General, Excellencies, Ladies and Gentlemen, Aibowan. Although still a developing nation, Sri Lanka has been very successful in its vaccination program. We have already fully vaccinated nearly all those above the age of 30. Everyone over the age of 20 will be fully vaccinated by the end of October. We will start vaccinating children over 15 years of age in the near future. In 2019, Sri Lanka experienced the devastation wrought by extremist religious terrorists in the Easter Sunday attacks. Before that, until 2009, it had suffered from a separatist terrorist war for 30 years. Terrorism is a global challenge that requires international cooperation, especially on matters such as intelligence sharing, if it is to be overcome. My government is committed to ensuring that such violence never takes place in Sri Lanka again. We are therefore acting to address the core issues
behind it. It is my government's firm intention to build a prosperous, stable, and secure future for all Sri Lankans, regardless of ethnicity, religion, or gender. We are ready to engage with all domestic stakeholders and to obtain the support of our international partners and the United Nations in this process. Thank you. වයසවරුදු 12ට වැඩි ආබාධ සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම හෙට කොළඹ රිජ්වයාරියාල අමාරුහල ඇතුළු ස්ථාන තුනකදී ආරම්භ වෙනවා. මේ අතර අද තවත් COVID-19 ආසාදිතයින් 1368 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. වයසවරුදු 12ට වැඩි ආබාධ සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට ෆයිසර් ඉන්නත ලබා දීම හෙට කොළඹ රිජ්වේ ආරයාල අමාරෝහලදී ආරම්භ වෙනවා. ඒ දරුවන් රිජ්වේ ආරයාල අමාරෝහලේ ඒ තියෙන ඒ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ලියාපදිංචි වුණාට පස්සේ ඔබට දිනයක් සහ වේලාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ අනුව ඔබට ඇවිල්ලා රිජ්වේ ආරයාල අමාරෝහලේදී ඉතාමත් සුරක්ෂිත ආකාරයට මේ ඉන්නත ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ ලබා දෙන්නේ ෆයිසර් ඉන්නත කුරුණාගල දිස්ත්‍රික්කයේ කුරුණාගල ශික්ෂණ රෝහලෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර ශික්ෂණ රෝහලෙත් කොළඹ LRH රෝහලෙත් අපි මෙහෙට දිනේදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 12 සිට 19 දක්වා දරුවන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණ යටතේ තමයි එන්නත් කරන්නේ කරන්නේ. ඒක නිසා එන්නත් කරණයේදී ගැටලුවක් ඇති වෙයි කියලා බියක් ඇති වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන නිර්වින්දන වෛද්‍යවරු ඇතුළු සියලු දෙනා සූදානම් කරලා තමයි එන්නත් කරන්නේ ලබා දෙන්නේ. එතකොට විශේෂඥ වෛද්‍යලාගේ නිර්දේශය අත්‍යවශ්‍යයි. ඒ සඳහා වෙනම පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා. දෙමව්පියන්ගේ අස්සනට අමතරව විශේෂඥ වෛද්‍යවරයා අසීල් එක ගහලා රෙකමන්ඩ් කරන්න ඕනේ. මේ එන්නත ලබා ගැනීමට නිර්දේශ කරනවා කියන්නේ. කෙරවල පිටිය යුගදානවේ විදුලි බලාගාරයේ 40%ක කොටස් අමරිකානු සමාගමකට ලබා දීම සඳහා එළඹි ගිවිසුම පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුවේ කුඩා පක්ෂවල නියෝජිතින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද පස්වරුවේ පැවැත්වුණා. සාකච්ඡාවෙන් පසු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ ජනාධිපතිවරයා යලි දිවයිනට පැමිණි පසු අදාළ ගිවිසුම පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි. දෙදස් හත වසරේ ඉදිකිරීම් ඇරඹු කෙරවල පිටිය යුගදන විදුලි බලාගාරයෙන් මෙරට ජාතික පද්ධතියේ විදුලිය කෙරුණේ 2008 දෙසැම්බර් මාසෙ සිටයි. මෙහි කොටස් හිමිකාරීත්වයෙන් 50%ක් මහා භාණ්ඩාගාරයටත් 27%ක් අර්ථ සාධකාර මුදලටත් 18%ක් ලංකා විදුලි සමාගම හේවත් ලෙකු ආයතනයටත් අයත් වූ අතර ඉදිරි 5% LTL Holdings දේශීය ආයතනයටත් හිමි වුණා. කෙසේ වෙතත් මෙහි මහා භාණ්ඩාගාරයට හිමි කොටස් 50%න් 40%ක ප්‍රමාණය New Fortress Energy නම් ඇමරිකානු සමාගමට විකිණීමට ගිවිසුම් ගත වී ඇතැයි පසුගියදා වාර්තා වූ අතර ඊට පක්ෂ රසක විරෝධය පළ වුණා. අදාළ කොටස් අත්පත් කරගත් New Fortress Energy ඇමරිකානු සමාගම පළමු වරට සිය නිල වෙබ් අඩවියේ ඒ බව තහවුරු කරමින් ඊයේ නිවේදනයක්ද පළ කර තිබුණා. එළඹ ගිවිසුමේ කොටසක් වශයෙන් කෙරවල පිටියේ විදුලි බල සංකීර්ණයට ස්වභාවික වායු ගෑස් සැපීමේ හිමිකම තම සමාගමට ලැබෙන බවත් තවත් මෙගාවොට් 700ක අතිරේක බලාගාරයක් ස්ථාපිත කරමින් එහි මෙහෙයුම් කටයුතු 2023 වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ සඳහන්. ඊට අදාළ නල පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද මෙම ගිවිසුම වගින් එම සමාගමට ඉඩකඩ හිමි වෙනවා. නැෂනල් පොලිසිය එකෙම දිනවා ඔය යටිතල පහසුකම් අපි තියාගන්න ඕනේ රජයේ කන්ට්‍රෝල් එකේ යටතේ කියලා. ඒවා එයා මෙහෙයුම් තියාගන්න ඕනේ. මොකද ඒවා වෙන කෙනෙක්ගේ අතට ගියොත් එහෙම අපිට අපේ බලාගාරවල කන්ට්‍රෝල් එක ඒගොල්ලන්ගේ අතට යනවා. ඔය බලාගාරෙත් කොටස් ගන්නවනේ. බලාගාරෙ මොකක් හරි එක අපි මොනවා හරි ආරවුලක් ආවා. ඒ ආරවුල නිසා අපි LNG දෙන්නේ නැහැ කියලා LNG නවත්වුවොත් අපිට කැළ දිස්සන් නවත්තන්න වෙනවා. අනිත් බලාගාර ටික නවත්තන්න වෙනවා. ඉතින් ඒ ඔය New Fortress ඇමරිකානු සමාගමට අවශ්‍ය නැහැ ඔය 140 ගන්න. මෙතන ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ඔය LNG සැපයුම කියන එක ලබා ගන්න. කොහොමද මේ ගිවිසුම තියෙනවා දැනට මේ බලාගාර දෙකකට දෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය නොවන ප්‍රමාණය ලොකු ප්‍රමාණයක ස්වභාවික වායු අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. මෙවන් පසුබිමක ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක්ද මෙම ගණතනුව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර අතර එම පක්ෂ නියෝජිතයන් මේ ගැන සාකච්ඡා කිරීම සඳහා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා.
ඒ අරලීගහ මන්දිරයේදී LNG බලාගාර පිළිබඳ ප්‍රශ්නේ සාකච්ඡා කර අපි දරන මතයත් තවත් අය දරන මතයත් අතර වෙනස්කම් තීර නිසා අපි පක්ෂ නායකින් 10ක් හෝ 11ක් පමණ අසම් කරලා අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් බාර දීමට නියමිතව තිබෙනවා අගමැතිතුමාගේ සාධනීය පැත්තක් තියෙනවද මේ සම්බන්ධයෙන් ඔබ අගමැතිතුමා අත වශයෙන්ම මෙතනදී මැදිස්ත්‍රව කටයුතු කළේ රාජකීරියේ මත්කුඩු වැටලීම අතරතුර පොලිස් නිලධාරියෙකුට අනුතරක් සිදු කරමින් ජවාරම් කරුවෙකු මෝටර් රථයකින් පලා යා මේ සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ටාසය වෙත යොමු කර තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ කොළඹ අපරාධ කොට්ටාසය බාරයට ගැනුණු සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා අදාළ මෝටර් රථය තුල තිබී හෙරොයින් මත්කුඩු තොගයක් සොයා ගැනුණු අතර ප්‍රධාන සැකකරු සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි මෝටර් රථයේ සටහන්ව තිබූ ඇඟිලි සලකුණු අපරාධ වාර්තා කොට්ටාසේ නිලධාරින් විසින් දැඩි ලෙස පරීක්ෂා කරනවා එෙහිදී මෝටර් රථයෙන් ඇඟිලි සලකුණු 21ක් සහ රථය තුල තිබූ වතුර බෝතලයකින් ඇඟිලි සලකුණු 7ක් සොයාගෙන තිබෙනවා මෙතර පොලිස් නිලසුනක ටීනා මෝටර් රථයේ තිබී හෙරොයින් තොගයක් සොයාගත්තේ මෙලෙසින් मोटर तीन पलागी सककरुवंट आधार अनुबल सह नवातन लबादुन कांतावक अतुलति देनकु पोलिसिय एहिदी अतरंगोड गत्ता सककरुवन अतर बियगम पदिंची वीर सिंह मीगावत्ते रोहान नोहोत रोहान मेत्ता सह तलंगम पदिंची सुदत् कुमार सिरिनोहोत जब्बा नमेत्ता दवन बवाई पोलिसिय पवसुवे अनुतुरुव जब्बा सह रोहायन अन्वर्त नाम वलिन हंदुन्नोन देदना तलंगम पोलिसिय विसिन कोलम अपराध कोट्टाशयेट वेडुदुरु विमर्शन सदहा बार देनु लबुवा එමෙන්ම අතරංගුවටගත් කාන්තාව වැලිකඩ පොලිසියට බාර දී තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසයේ බාරයට ගැනුණු සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා. සැකකරුවන් දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය කොළඹ අපරාධ කොට්ටාසයට අවසර ලබා දුන්නා. විරෝධතා හේතුවෙන් අතරමඟ ඇනහිටි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව්බැම්මේ ඇවිදින මන්තිරුවක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ගැන අද මහා සංගරත්නය සහ ගොවි සංවිධාන නියෝජිතයින් එම ස්ථානයට ගොස්වා බැලුවා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඇවිදින මන්තිරුවක් ඉදි කිරීමේ ව්‍යාපෘතියට එල්ල වූ විරෝධතා හේතුවෙන් එය අතරමඟ ඇනහිටියා. අද දහවල් ගොවි සංවිධාන නියෝජිතයින් සමග ප්‍රදේශීය මහා සංගරත්නය එම ස්ථානයේ පැමිණි අවස්ථාවේ වාර් ඉංජිනේරුවරයා ව්‍යාපෘති පිළිබඳව ස්වාමින් වහන්සේ දැනුම්පත් කළා. මෙතර අදාළ ව්‍යාපෘති වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද පසුව එම ස්ථානයට පැමිණියා. භික්ෂුන් වහන්සේලා හරි ගිහි ජනතාව හරි නොමග යවපු පුද්ගලයෝ ඉන්නේ. මේක දැන් යාලා බයෙන් ඉන්නේ මේක හැදුවොත් යාලට ප්‍රශ්නයක්. මේ මවා තිබෙන ආකාරයේ නරකයක් නම් පරාක්‍රම සමුද්‍රයට වෙන බවක් නම් පේනෙන්නේ නැහැ. ඉදිරියේ ගොවි ජනතාවට ජලය පිළිබඳ ප්‍රශ්නයකුත් වෙන්නේ නැති බවක් නම් පේනවා. ඒ නිසා මේ ඉටු කිරීම සුදුසුයි කියලා මා දකිනවා. වෙළඳුන් සිදු කරන වැරදි සම්බන්ධයෙන් අය කෙරෙන දඩ මුදල ඉහළ නැවීම සඳහා සංශෝධන එක්කොට ඊයේ සම්මත කෙරුණු පරිපෝකේ කටයුතු පනතට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද අත්සන් තැබුවා. මේ අතර වංචාකරුවන් නීතියේ රැහැනට හසු කර දීමට කරනා උත්සාහයන් වැළැක්වීමේ දේශපාලනික ඕමනාවක් ක්‍රියාත්මක වන්නේ දැයි සැකයක් ඇති බව වෙළඳ මාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා අද මාධ්‍ය හමුවකදී පැවසුවා. හොරු අල්ලන්න යන මිනිහා හොරා කියලා මුද්‍රා තියලා අවලාද නගලා හොරු අල්ලන ක්‍රියාවලියෙන් ඉවත් කරන්නට දරන සූක්ෂම දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන බව මට අවබෝධ වෙනවා. හැමති දෙදෙනාගේ බලපෑමෙන් මට ගෙදර යන්න වෙලා කියලා පරිබොක්ක කටයුතු අධ්‍යක්ෂක කියයි. මං අද ඉදිරිපත් කරන පැමිණිල්ලට අනුව මේ දේශපාලන පත්වීම ලැබපු පරිබොක්ක අධ්‍යක්ෂකවරයා දැන් ඔප්පු කරන්න ඕනේ සුදුළුණු වංචාව යටපත් කිරීම සඳහා මම මැදිහත් වෙච්ච ආකාරය. මේ වංචාව ගැන Taman දන්න දේ මොනවද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහුගේ මේ ව්‍යාපෘතිය කුමක්ද කියන එක පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන්නට කියලා මම ඉල්ලා සිටිනවා. ජාතියේ ජාතික ආර්ථිකයේ දහපත වෙනුවෙන් ඉදිරියේදී සිදු විය හැකි භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාම පිළිබඳ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන් තලගිය වන්න මහතා අද මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. අද වන විට සීනි වෙළඳපොළ තුල අපට මේ පවතින මිලට ලබා දීමට හැකියාවක් ලැබිලා තිබුණත් අපි පිළිගත යුතුයි.
තවමත් සහල් පිළිබඳව යම් කිසි ආකාරයක ගැටලුවක් අනිවාර්යයෙන්ම තිබෙන බව ඒ වගේම පිටි තිරුඟු පිටි සිමෙන්ති ගෑස් පිළිබඳවත් අද වෙළඳපළ තුළ යම් කිසි ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා හෙට ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ සඳහා විසඳුම් ලබා දීමට අනිවාර්යයෙන්ම කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපේ රටේ විශේෂයෙන්ම සීනි මේ වන විට බලපත්‍ර සීමා පනවලා තිබෙනවා නමුත් ප්‍රථම වතාවට සමුපකාර ව්‍යාපාර සංධානයක් අපි ස්ථාපිත කරලා ඉන්දියානු තානාපති කාර්යාලයේ මැදිහත් වෙලා මූලික කටයුතු ආරම්භ කරමින් පවතිනවා සීනි ආනයන ක්‍රියාවලියට අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න අපි මේ රාජ්‍ය මැදිහත් වීමත් අනිවාර්යෙන්ම සිදු කිරීම කටයුතු කරනවා එනකොට මේ වරායේ කන්ටේනර් 800ක් විතර මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉර වෙලා තියෙනවා. අනේ කරුණ කියලා මේ වලට ලබා ගන්න හැකියාවක් නැහැ කියලා. ආ රිංගතාවයක පිටිපිටි රටේ ඇතුළේ සුණුවද? ඔව් එවැනි තත්ත්වයක් තිබෙනවා. වෙළඳාම් මාත්‍යතුමා ඒ පිළිබඳව අවශ්‍ය මැදිහත් වීම මේ වන විට සිදු කරලා තිබෙනවා. වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත් කර තිබෙනවා. අදාළ සිද්ධි පිළිබඳ සාදීන විමර්ශන කිහිපයක් පැවැත්වෙන බව අද වැලිකඩ බන්ධනාගාරයේ වෙත ගිය අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළා. දීර්ඝකාලීන සිරඳනුවම් විදින සිරකරුවන් පිරිසක් තමන්ට පොදු සමාවක් ලබා දෙනන සිල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශුවේ වහල මත නැග විරෝධතාවක් ආරම්භ කළේ පසුගිය 15 වනදායි. ඒ පිළිබඳව සුවබැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා වැලිකඩ බන්ධනාගාරයේ වෙත පැමිණියා. මෙහිදී අමාත්‍යවරයා සහ උපවාසයේ නිරත සිරකරුවන් පිරිසක් අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඔවුන් යහපත් කල් ක්‍රියාවෙන් සිටින තුරු ඔවුන්ගෙන් සමාජයට හානියක් සිදු නොවිය වේයි අපිට බලාපොරොත්තු වන තුරු ඔවුන්ගේ පුනරුත්ථාපනය සඳහා සහ යහපත් කල් ක්‍රියාවට ලාභාංශ ගෙවිය යුතුයි කියන එක. ඒක ලාභාංශ හැටියට ලැබෙන්නේ ඔවුන් ගත කරපු ඒ කාලයේ එනම් ගත කිරීමේ නියමිත කාලයෙන් යම් ප්‍රාමාණාත්මක අඩුවීමක් සිදු විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. අතිකර ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව හිඳ මම මේ පිළිබඳව සිරකරුවන් එක්ක සාකච්ඡා කරනවා. දැන් ඔබතුමා ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා මේ සිරකරුවන්ට වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් විඳිතයන් යාතිංගෙන් සමාව ගත්තා. ඔබතුමා හිතනවද මේදී ඇත්තටම මේ විඳිතයන්ට අසාධාරණ සිදුණයි කියලා? සිද්ධියේ මම ඊයේ පාර්ලිමේන්තුවේ කියපු ආකාරයට සිද්ධිය කොහමද උනේ කවුද වග කියන්න ඕනේ කියන එක වෙනම දෙයක්. ඒක හෙළිවිය යුතුයි ඉදිරියේදී සිදුවන පරීක්ෂණවලදී. ඒකෙන් පස්සේ අපි අතිකරු ජනාධිපතිතුමා හා ගමැතිතුමා සුදුසු පියවර ගනී. මේ බන්ධනාගාර ඇමතිතුමා නම් ප්‍රකාශ කරනවා එතුමා මෙහෙම වැරද්දක් කරේ නැහැ මේ පුද්ගලයන්ට මෙහෙම දෙයක් කරේ නැහැ කියලා. ඔව් මම අපි මේ පිළිබඳව සාකච්ඡා නොකරෙමු. ඒක බාල දෙමු පරීක්ෂණ මණ්ඩලයට. අපි මානව හිමිකම් කොමිෂමෙන් පරීක්ෂණයක් පවත්වනවා. CID එකෙන් පරීක්ෂණයක් පවත්වනවා. විශ්‍රාමලත් විනිශ්චයකාරතුමියක් විසින් පරීක්ෂණයක් පවත්වනවා. ඒකේ පරීක්ෂණයේ වාර්තාව ලැබුණම ඒ අනුව කටයුතු කිරීම සඳහා මට බලයක් නැහැ නේ. බලය තියෙන ඉහළ පෙළේ අපේ නායකයෝ තීරණ ගනී. ඇමතිතුමා නම් පිළිගන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත් මහතා සහ ඖෂධ සැපයුම් ඩයාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර ඖෂධ බිල පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද අදහස් පළ කළා. ඒ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මොකද දන්නවද අධිකරණයෙන් තමන්ගේ මන්ත්‍රී ධූරය අනවශ්‍ය ලෙස භාවිතා කරපු නිසා පාර්ලිමේන්තුවෙන් දොට්ට දාපු එක්කෙනායිනේ 225න්ම කවුද රාජසේනරත් කවුද නඩුව දැම්මේ ඩිලාන් පෙරේරා අයි දාන්න හේතුව මියගිය මංගල් සමරීර මහත්තයාට විරුද්ධව අභූත බොරු ගොතලා ක්‍රෙඩිට් කාඩ් එක එතුමා පර්සනලි පාවිච්චි කරපු සම්බන්ධයෙන් ඒක ආණ්ඩු ශල්‍යයෙන් කරයි කියලා විශ්වාස භංග යෝජනාවක් ගෙනවා පාර්ලිමේන්තුවට. ඒ විශ්වාස භංග යෝජනාවේදී මම කතාවක් කරා පාර්ලිමේන්තුවට. ඒ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කළේ රාජසේනරත් මහත්තයා. මම ගියා වීදුර ගවලන ගල් ගහන්න එපා මං ගියා ඒ නිසා මේ වගේ බලු වැඩ කරන්න එපා මාසයක් ඇතුළත විශ්වාස භංග යෝජනාව ගෙනල්ලා නෙමෙයි අධිකරණයට කියලා ඔයා තමයි හොරා කරලා ඔප්පු කරනවා. නඩු දැම්ම මම නඩුවට පෙනී හිටියේ විජේස රාජපක්ෂ මහත්තයා උසාවියේ තීන්දුව කරා තමන්ගේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීකම අයතාලෙස භාවිතා කරමින් එයා ඩෙන්ටල් චෙයර්ස් ගෙනාවා කියලා ගුවන් හමුදාව. දැන් මම ඉතින් ඩොක්ටර් මන්ත්‍රීකමින් මොකද කරේ එක්සත් ජාතික පක්ෂය අධිකරණයෙන් ඩොක්ටර් දාපු රාජසේනරත්ගේ පහුවෙන්දම ආවෝ නම් කරා පාර්ලිමේන්තුවට. දොස්තර රාජසේනරත් මහත්මයා මහාචාර්ය චන්දදේශ මහත්මයා අතර වාදේ වෙලාවේදී මම වාදේට හැවුම් ගන්න විරුද්ධ වෙනුවට මං හිතන් හිටියේ මීට අවුරුදු ගණනාවකට පෙර අධිකරණයේ තීන්දුව කොච්චර වටිනවද කියලා. අධිකරණයේ ඉලේ දාපු වෙලාවේ එතනින්ම පාර පෙන්නුවා නම් ඵලයන් ගෙදරට හිටපන් කියලා අද නැව් හතක් තියෙන මිනිහ හොයාගන්න හම්බෙන්නේ නැහැ. දැන් තවත් පුවත් කිහිපයක්.
අජිත් නිවන් කම්ප්‍රාල් මහතා මහ බැංකුව අධිපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාගේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්න ඇයිලා සමගි ජන බලවේගය අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළා. පෙත්සම් කරුවන් පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරුණු අජිත් නිවන් කම්ප්‍රාල් මහතාට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇති බවයි. අපේ රටේ ඉතිහාසයේ මහ බැංකුවට කවදාවත් දේශපාලඥයෙක් පත් කළා නැහැ. ස්වාධීන පුජ්‍යලයේ පත් කරන්නේ අද ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලඥයෙක් පත් කරලා තියෙනවා. බොහොම චෝදනා තියෙන දේශපාලඥයෙක්. මෙවැනි අය මෙතනට සුදුසු නැහැ. අපි අධිකරණයෙන් බලාපොරොත්තු වෙන මේ රටේ ආර්ථිකය ඒගොල්ලෝගේ මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න අපිට සුදුසු තීන්දුවක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ත්‍රිකුණාමලයේ ප්‍රදේශයට ඊයේ ඇදහැළුණු අධික වර්ෂාව අතරතුර ත්‍රිකුණාමලයේ මහරෝහල පරිශ්‍රයේ කොහඹගස්සකට අකුණු සරවදී ඒ කඩාවැටීමෙන් රෝහලේ කොරිඩෝවකට දැඩි හානි සිදුව තිබුණා. කලමුණේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර තිබූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පිරිසක් තවත් පිරිසකට කඩු වලින් පහර දෙන ආකාරය ප්‍රදේශවාසීකු සිය ජංගම දුරකථනයෙන් මෙලෙස පටිගත කර තිබුණා. ඊයේ උදෑසන කලමුණේ මද්රසා වීදියේදී අධිවේගින් දහවණේ වූ යතුරුපැදි හතරක් නවතා එලෙස අධික වේගයෙන් දහවණේ නොකරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඉන් කුපිත වූ යතුරුපැදි කරුවන් මෙලෙස කඩු වලින් පහර දී තිබවයි අපවාර්තා කර පැවසුවේ. සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා කලමුණේ අශ්රෆ් මහරෝහලට තුලත් කර තිබෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රිය.